පුබුදු දැන් ඔයා මොකද කරපු පළවෙනි නිර්මාණය මේ කලාශිෂ්ටට ආවට පස්සේ මම මෙහෙම වේදිකා නාට්‍ය කරලා තියෙන්නේ ඒ කියන්නේ මම රංගපාලන කලින් මම ඇත්තටම ආවේ මේ රචකෙක් විදිහටනේ මේ ලියන්න තමයි ආවේ මගේ ප්‍රථම ප්‍රේමය තියෙනවානේ මම ප්‍රථම ප්‍රේමය ඇත්තටම يعني ඔව් first love එක සිද්ධ වෙන කාලේ ඒ ආදරෙන් මම මුසපත් වෙලා එහෙම තමයි මම ලියන්න පටන් ගත්තේ මම ලියනවා එයා වෙනුවෙන් ලියනවා විඳෙව්වානේ ඔව් විඳලා විඳෙව්වා ඊට පස්සේ ඒ ලියලා ඊට පස්සේ තමයි ඉබේම මම රචකෙක් වුණා ඒකට ආයත ස්තුතිවන්ත වුණා ඉතින් කොහොමරි මම රචකෙක් වුණාට පස්සේ තමයි මට හිතුනේ රංගපාන ලෝඩගේ එදා ඒකත් හරි ලස්සන දෙයක් වුණා මම ඕක හිතිලා මම එතකොට රුගඩවත්තේ හිටියේ මගේ යාළුවෙක් එනවා රුගඩවත්තේ මේ රවුන්ඩ් බවුට් එකදී රවුන්ඩ් බවුට් එකේ මේ බෝගහක් තියෙනවා ඒ බෝගහයට තමයි පොඩි කුටියක් ගා තමයි මම ඉන්නේ එනකොට මගේ යාළුවෙක් එනවා උතෙන්ට ඒ යාළුවාගේ නම මම කියන්නම් ඇවිල්ලා එයත් මේ ශේත්‍රයෙන් බොහොම දක්ෂ නිර්මාණකරුවෙක් ඇවිල්ලා ඉතින් බෝගහේ පඳුරු ගලව ගලව අපි ඉතින් උදේට කන්නේ බෝගහේ පඳුරු ගලවලා දේවල් තියෙනවානේ පළතුරු පළතුරු කනවා අපි උදේට රෑට තියෙනවා උදේට කනවා අපි ඉතින් කොහොම එහම අමුතුම ජීවිතයක් ගත කරේ ඉතින් මේ කුමාරි එයා මගෙන් ඇහුවා එයාට තමයි මම ඉස්සෙල්ලම කිව්වේ මම නළුවෙක් වෙන්න තියෙනවා කියලා ඇයි ඔයා නළුවෙක් වෙන්නේ මම කිව්වා මට මේක වෙනස් කරන්න මොනව හරි කරන්න ඕනේ මොකක් වෙනස් කරන්නද මේ මේ රංගනේ මේ ශේත්‍රයේ වෙන මේ විදිය වෙනස් කරන්න මට මොනවද කරන්න ඕන නෑ ඔයා නළුවෙක් වෙන්නේ හැම කෙනෙක්ම නළුවෙක් වෙන්නේ නිලියොන්ට තියෙන ආසාවකින්ද කියලා මං කියන්නේ මම ඔයා රොට්ටුවක් කල්ලා පෙන්නනවා මං කවදාවත් ඒක එහෙම කරන්නේ නෑ ඒ කෙනා තමයි ලක්මිනි අමරදේව කියලා බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නේ අදටත් මං ඒ අධ්‍යක්ෂකගේ ලක්මිනි අමරදේව මගේ මිතුරාට තියෙ පොරොන්දු ඒ ආකාරෙම තියෙනවා කොහොම හරි එහෙම තමයි මට හිතිලා ට්‍රෝජන් කාන්තාව නාට්‍යයේ ඉස්සෙල්ලම රඟපාලා ඊට පස්සේ ටෙලි නාට්‍යයක් විදිහට පළවෙනි වතාවට ආචාර්ය ආරරත්න තුගලයන්ගේ සමනල කඳවුර ටෙලි නාට්‍යයේ පොඩි චරිතයකට මම තේරුණා. කුමාරි ෂූට් එක පටන් ගත්තාම හිංතලේ තිබ්බ ෂූට් එක ඒ පොඩි චරිතෙන් මාව ගලවලා මාව ප්‍රධාන චරිතයකට එයා දානවා. ඩොක්ටර් ඇතුගට. ඊට පස්සේ තමයි මම ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරන්නේ. ඊට අවුරුදු දෙකකට පස්සේ තමයි හිරිබොද වැස්සේ පොඩි චරිතයකට මාව තේරෙන්නේ. ආපහු හිරිබුදු වැස්සේ පොඩි චරිතේ කරන්න ගියාම උදේකාන්ත වර්ණසූරි සහ රින්දයන්ගෙන් ආපු කට්ටිය කියනවා මේකේ ප්‍රධාන චරිතයක් පුබුදුට දෙන්න ඕන කියලා. ඊට පස්සේ තමයි හිරිබුදු වැස්සේ ප්‍රධාන චරිතයක් කරන්නේ. ඊට පස්සේ තාරකමල්. ඔව්. ඊට පස්සේ ඒ තව ලස්සන වැඩක් තියෙනවා. දැන් මගේ ඉස්සෙල්ලම මම ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට පස්සේ හිරිබුදු වැස්ස කරන්නේ. ඩොක්ටර් අතුගලගේ ටෙල් නාට්‍ය කළා ඊට පස්සේ පටෙල් නාට්‍යයක් ආවා. ටෙල් නාට්‍යය දවල් ඔක්කොම ඇඳුම් ලැස්ති කරලා ඔක්කොම කළා සූර්ය දඩේම කියලා ඒ ටෙල් නාට්‍ය කෙරුන්නේ නැහැ. ඊට පස්සේ තව මම මුලින්ම ආපු ටෙල් නාට්‍ය වස්සාන ආදනීය වස්සානගේ ටෙල් නාට්‍ය. ඒකේ ඒ ටෙල් නාට්‍ය කෙරුවෙත් නැහැ. සමනල කඳුර කළා සමනල කඳුර කෙරුවෙත් ඒක ටෙලිකාස්ට් එක අවුරුද්දකට එකමාර විතර පස්සේ. මම බැලුවා මේක හරියනවද නේ මොකද්ද ඔය සාපයක් එනවා මගේ පිටිපස්සේ මම රඟපාන ලකවන් ටෙල් නාට්‍ය කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. කියලා මම වැඩි අතාරින්නත් කියලා හැදුවේ. පස්සේ කොහමරි කරකැවිලා ආවා කරකැවිලා ආවා වාසනාව දොරේරලා දොරේරලා බලලා අහක බලන් යනවා නෑ ඒක කියන්නේ බබු ඇවිල්ලා පයින් ගහලා යනවා ඌ දැන් ගොඩක් ඉස්සර ඒ කියන්නේ දැන් ඔය හිල්ටන් එකේ ළඟ ඒ කතාව ගොඩක් කිරිමත් ගොඩ කතාව ඒ වගේ කතා ගොඩක් තියෙන හුදුගෙන් දැනගන්න දෙයිට ඉස්සර මං කියන්න ඕනේ මොන කතාව
මම කියල දෙන්නවා ඒ කතාව. ඉතින් ඒ කතාවල් ටික දැනගන්න නිසා මම කියන්නේ පුබුදු කියන්නේ මොකද මම පුබුදුගේ හොඳම යාළුවෙක්. අනිවාර්යයෙන්. හරි. පුබුදු කියන්නේ ඉතාමත් අවංක හැමතිස්සම සාධාරණත්වයට කතා කරන යට අසාධාරණ පෙන්වන්න බැරි. කවුද බෝයෝ? ඉතාමත් දක්ෂ. ඒ කියන්නේ එයා කරන දේ හොඳට හිතලා මන් දන්නේ වෙනස්ම විදිහට හිතන පුද්ගලෙක් තමයි පුබුදු. ඉතින් එයාගෙන් තවත් දේවල් දැනගන්න සහ ගොඩක් දේවල් කතා කරන්න තියෙන ඉතින් ලස්සන සින්දුවක් අහලා මේත් එක්ක මතක් කරන්න ඕනේ අපේ වෙබ්සයිට් එක www.deno.lk. Kumara